අදිරි හිතනව දැක්කම දිවගෙන වාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදු මං ඉනවා ළඟටම දැන් හොඳයි දැන් මතකද චිත්‍රපටයේට එච් ආර් ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිනක ගායනා කළ මෙම ගීතය නොයසු කෙනෙක් අද ලංකාවේ නැතිව ඇති මේ ගීතය අදටත් අතිශයින්ම ජනප්‍රියයි සුරුපි යවුන නර්තන වේදිනියක් ඩොමි ජයවර්ධන සමග මේ ගීතයට අපූර්ව නර්තනයක් ඉදිරිපත් කළා එනිසාම මේ ගීතය ප්‍රේක්ෂකින් අතර වඩා ජනප්‍රිය වුණා ඒ විතරක් නෙමෙයි එය මෙම චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂකාව ද වුණා සිංහල සිනමාවේ අතිශයින්ම ජනප්‍රිය නර්තන ශිල්පිනියක් ලෙස කිරිළු පලන්නේය නර්තන ශිල්පිනියක පමණක් නෙවෙයි චිත්‍රපටි දායක පමණ සංඛ්‍යාවක නර්තන අධ්‍යක්ෂකවරිය ද වුණා දමිළ ජාතික කාන්තාවක් වුවද ඇය සිංහල සිනමාව බැබළුවේ හෙලන් කුමාරි ලෙසින් ඇගේ සම්පූර්ණ නම අරුල් මේරි ඉස්තර් ප්‍රනාන්දු ඇය උපන්නේ කොටහිනේ ජින්තු පිටියේ පියා අරුල් ප්‍රනාන්දු රැකියාවකලේ වරායේ මව ත්‍රිසා ප්‍රනාන්දු සිව් දිනකකින් යුත් පවුලක ඇය තුන්වැන්නා ඇය අධ්‍යාපන හැදෑරුවේ ඇගේ නිවසට නුදුරු විවේකානන්ද හිල්හි පිහිටා තිබුණු ශාන්ත ආනා බාලිකා විද්‍යාලයෙන් නර්තනීය උපතින්ම ලැබුණු සහජ හැකියාවක් දෙමළ හා හින්දි ගීතවලට ඇය කැඩබත ඉදිරියේ රඟපෑවා ඇගේ නර්තනයේ දුටු දෙමව්පියන් සහ හිතවතුන් ඇගේ දක්ෂතා පිළිබඳව පුදුමයට පත් වුණා මේ තරම් ලාබාල දැරිවියක් වුණත් ඇගේ නර්තනයේ තිබූ සුවිශේෂී හැඩතල තුලින් පෙන්눔 කළේ ප්‍රවීණ නර්තන ශිල්පිනියකගේ නර්තන අංගයන් එනිසාම ඇය විසූ බංගලාවත්තේ හිතවතුන්ගේ ඥාතීන්ගේ මංගල උත්සව ප්‍රිය සම්භාජනවලට නර්තන ඉදිරිපත් කිරීම සඳහා ඇයව කැඳවාගෙන ගියා අවුරුදු 5ක් 6ක් වෙනකොට මේ හිරු බුහුටි දැරිය හිතවතුන්ගේ උත්සවවලදී ඉදිරිපත් කරන ආකර්ෂණීය නර්තන සියල්ලම හැමෝගෙම සිත්ගත්තා පාසලේදී ගුරුවරුන්ගේ සහ කන්‍යා සොහිරියන්ගේ ආදරයට පත් වුණා පාසලේ සියලුම නර්තන ප්‍රසංගවලට හෙලන් කුමාරි නැතුම් බැරි නර්තන ශිල්පිනියක් වුණා කොටහෙන ජින්තු පිටිය විසූ දක්ෂ කලා ශිල්පියෙක වූ රාජේන්ද්‍ර මාස්ටර් මනෝරංජිත ගාන සභා නැමැති කලායතනයේ පවත්වාගෙන ගියේ වසර ගණනාවක් ඉඳලා ඔහුට කනින් කොනින් හෙලන් කුමාරිගේ නර්තන හැකියාවන් පිළිබඳව තොරතුරු අසන්න ලැබුණා දිනක් ඔහු හෙලන් කුමාරි සොයාගෙන ඇගේ නිවසට ගියා මේකෙතර ලස්සනට නටන්න පුළුවන් පුංචි දරුවෙක් ඉන්නවලු නේද ඔව් ඉන්නවා ඇගේ මව පැවසුවා දුව පොඩ්ඩක් එක්කගෙන ඉන්නකෝ හෙලන් කුමාරි කිසිදු සබකෝලයක් නැතුව රාජේන්ද්‍ර මාස්ටර් ඉදිරියට ආවා දුව පොඩ්ඩක් නටලා පෙන්නන්නකෝ ඇය හින්දි ගීතයක් ගායනා කරමින් නර්තනයක් ඉදිරිපත් කළා රාජේන්ද්‍ර මාස්ටර් විමතියටපත් වුණා මම දුවව අපේ කලායතනෙට බඳව ගන්නවා හැමදාම පුහුණු වීම වලට එන්න ඇයට මේ ලැබූ ආරාධනය හිසේ මලක් පිපුණ වගේ වුණා මාස්ටර්ගේ ආරාධනය නිසා දිනපතා හෙලන් කුමාරි කලායතනයට යෑමට පටන් ගත්තා. එෙහිදී රාජේන්ද්‍ර මාස්ටර් විසින් ඇයට නර්තනීය ගීත ගායනයේ රඟපෑම ආදී සියල්ලම පුරුදු පුහුණු කළා. ඇය ලැබපු පුහුණුවත් එක්ක හෙලන් කුමාරිට හාපුරා කියා වේදිකා නාට්‍යයක රඟපෑමේ වරමත් හිමි වුණා. වේදිකා නාට්‍ය දෙමළ නාට්‍යයක්. වේදිකා ගත වුණේ ජින්තු පිටියේ මොඩි ශාලාවේදී. ඇයට රඟපෑමටද සිදු වුණේ අවුරුදු 80ක් වයසැති මවකගේ චරිතයක්. ඇය මියගිය තම පුතු ඇකේ හොවාගෙන කඳුළු සලමින් හඬා වැටෙමින් මිනිත්තු 10ක පමණ කාලයක් පුරා දෙබස් කාණ්ඩ රහිතව රඟපෑවා ප්‍රේක්ෂකයෝ ඔල්වර සන්නහඬ දුන්නා නාට්‍ය නිමාවත් සමග ප්‍රේක්ෂකයෝ කුතුහලෙන් යුතුව අවුරුදු 80ක් වයසැති මවගේ චරිතය රඟපෑ නිලිය කවුද කියලා හෙව්වා එතකොට තමයි ඔවුන් දැක්කේ අවුරුදු 15ක පමණ වයසැති හිරිමල් වියේ පසු යෞවනියක් තමයි මේ චරිතය රඟපාලා තියෙන්නේ කියලා පසුව ඇය දමිළ බසට පරිවර්තනය කරන ලද වේදිකා නාට්‍ය කීපයකද රඟපෑවා නාට්‍ය දර්ශන වේදිකා ගත වූයේ කොළඹ අවට ප්‍රදේශවල පමණක් නෙවෙයි යාපනයේ මුලිතිය වාදී උතුරු කරයට මාස්ටර් නාට්‍ය රැගෙන ගියා යාපනයේදී නාට්‍ය රඟ දැක්වීමෙන් පස්සේ හෙලන් කුමාරිට හොඳ ඉල්ලමක් පෑදුනා ඒ භරත නාට්‍ය හැදෑරීම සඳහා මාස 6ක කාලයක් පුරා ඇය පාසල් නොපමින යාපනයේදී නාට්‍ය හැදෑරුවද පාසලට නොපමිනීම පිළිබඳව පාසලේ කන්‍යා සොයුරියන් විරුද්ධත්වයක් පෑවෙත් නැහැ. ක්‍රමක්‍රමයෙන් හෙලන් කුමාරි ඉගෙනීමට වඩා කැමති වුණේ නර්තනයට. කලාවට දැක් වූ ඇල්ම නිසා ඇගේ පාසල් ගමනට නැවතීමේ ලකුණ තිබ්බා. වරක් ඇය නර්තනයෙන් දායක වූ නාට්‍යයක් නැරඹීමට චිත්‍රපටි අධ්‍යක්ෂක එම්.බි. බාලන් පැමිණියා. ඇගේ නර්තනය දැකලා ඇයව සිනමාවට සම්බන්ධ කර ගැනීමට එම්.බි. බාලන් සිතුවා. අලුත් චිත්‍රපටියක් අපි නිෂ්පාදනය කරනවා. රඟපාන්නට ඔයාට අවස්ථාවක් දෙන්න පුළුවන්. බාලන් හෙලන් කුමාරගෙන් විමසූ නමුත්
हेलन कुमार ये तरह कैमत्तक देखवी ने मम कैमती इंडियन चित्रपटी रंगपान अगे पिलुतुरुना अपि सेल्ल लंकावे कक्करम ईट पस्से इंडियावे चित्रपटी रंगपान नट पुलुवां बालन की पेरत्त मत हेलन कुमारी रंगपैमट एक्कुना ओक्कुम हरि चित्रपटीय अध्यक्षक वन जेम्टोन कैसेट व्यापारे मेन्म विसाका माल्स अधिपति विजयपाल हेट्टी आरच्चिट बालन विसिन हेलन कुमारीव हंदुन्ना दुन्ना नम मुकद विजयपाल हेट्टी आरच्चि हुआ अरुल मेरी एस्तर प्रनांदु ओय नम सिनेमावट गैलपेन्ने नै अपि नम विनास करमु हिंदी सिनेमावे होंद नर्तन शिल्पिनियक इन्नवा अगे नम हेलन अपि वाट दामु हेलन कुमारी कियला ओन्न ओहोमयि अगे उप्पेन्न साहतिके नम विनास उने विजयपाल हेट्टी आरच्चि तमयि हेलन कुमारी कियला ඒ නම විනාශ කළේ 1967 තිරගත වූ විජේපාල හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කළ ඔක්කොම හරි චිත්‍රපටයේ තමයි ඇය මුලින්ම රංගනින් දායක වුණේ එදා පටන් 1985 වනතෙක් ඇය සිංහල සිනමා ශාස්ත්‍රය තුල නොමකන ලාංඡනයක් වුණා අති දක්ෂ නර්තන ශිල්පිනියක් වුණා ඇය පුවත්පතකට මෙහෙම කියලා තිබුණා මම යාපනයේදී වේලානන්ද ගුරුතුමාගෙන් බරත නැටුම් ප්‍රගුණ කළා නමුත් සිංහල චිත්‍රපට සඳහා බරත නැටුම් පමණක් ප්‍රමාණවත් නොවන නිසා චිත්‍රපට නර්තන අධ්‍යක්ෂක රොනල්ඩ් මාස්ටර් මට බටහිර නර්තන ශෛලිය හොඳින් ඉගැන්නුවා. සුලිසුලන් චිත්‍රපටින් තමයි ඔහු මට නර්තන ඉගැන්වීම ආරම්භ කළේ. ඇත්තටම මම ඔහුට ගරු කරනවා. ඔහු නොසිටින්නට මට සිනමාවේ බටහිර නර්තනය දෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔහු අපගේ නිවසට පැමිණ මට නර්තනය කියා දුන්නා. විශේෂයෙන් රාත්‍රී සමාජශාලා දර්ශන ඇතුළත් වන්නේ බටහිර නර්තන ශෛලිය. මම සිනමාවේ ජනප්‍රියත්වයට පත් වුණේ බටහිර නර්තන ශිල්පිනියක ලෙස. රොනල් මාස්ටර්ගෙන් ලත් උපදේශ මත සියලු අඩුපාඩුකම් හදාගෙන නර්තන අධ්‍යක්ෂකවරියක් වන්නට තරම් මම සුදුසුකම් ලැබුවා. මට මේ අවස්ථාව හිමි වුණේ ලෙනින් මොරායස් නිසා. මම නර්තනයේ යෙදෙන චිත්‍රපටිවල ඉදිරියට නර්තන අධ්‍යක්ෂණය කරන්නට ගියා. ඔහු මට ආරාධනා කළා. ඉදත් සූර්යා දත් සූර්යා චිත්‍රපටියේ ගාමිනිසා මාලිනීට සූර්යන්ගේ සූර්යා චිත්‍රපටියේ සෝනියා දිසාට සූකිරි කෙල්ල චිත්‍රපටියේ සුමනා අමරසිංහට ශාන්ති චිත්‍රපටියේ නීටා ප්‍රනන්දුට රහසක් නැති රහසක් චිත්‍රපටියේ ශ්‍රියානි අමරසේන සහ විජේ කුමාර්තුංග ආදී සිනමාවේ ප්‍රධාන නනුලිලියන්ට මම නර්තනය අධ්‍යක්ෂණය කළා. පේනවා නේද චිත්‍රපටියට මම ඔස්වල් ජයසිංහ සමග උප ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව හිමි වුණා. ඒ චිත්‍රපටයේ අතිශය ජනප්‍රිය ගීතයක් තිබුණා මිනිමිනි ගවුම කියලා. මේ ගීතයට නර්තනයක් ඉදිරිපත් කළේ මම. ඒ කාලේ විලාසිතාව කොට ගවුම කොටට ඇඳගෙන තමයි මම රඟපෑවේ. මම ජෝතිපාල සමග ශාන්ති චිත්‍රපටයේ නර්තනයක යෙදුණා. ශාන්ති චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂිකාවත් මමයි. ටෝනි රණසිංහ සමග සුනිත්‍රා චිත්‍රපටයේ නර්තනයක් ඉදිරිපත් කළා. මම චන්ද්‍රකලා සහ ජෝතිපාලයි තිදෙනාම චිත්‍රපටිවල නර්තන ඉදිරිපත් කළ අවස්ථා තියෙනවා. මම රංගපාපු චිත්‍රපටිය අතර ඔක්කොම හරි දැන් මතකද සුලිසුලන් නෑදෑයෝ එදත් සූර්යා අදත් සූර්යා සූකිරි කෙල්ල හතර දිනම් සූර්යෝ පේනවා නේද රහසක් නැති රහසක් සුනිත්‍රා රජ දවසක් අජාසත් ආදී චිත්‍රපටි ගණනාවක මම රංගපෑවා මම විවාහකයි මගේ සැමියා ආර් රාජසේකරන් ඔහු රැකියාව කළේ ජෙෆර්ජි බ්‍රදර්ස් ආයතනයේ මට ඔහු හමු වුණේ හම්බෙන් ඔහු කදම්බ නැමැති දමිල පුවත්පතකට ලිපි සපයන නිදහස් මාධ්‍යවේදියෙක් දිනක් ඔහු පැමිණියා මගෙන් පුවත්පත් සාකච්ඡාවක් ලබා ගැනීම සඳහා පස්සේ අපි දෙන්න හිතවත් මිතුරන් වුණා හේතුව ඔහු නාට්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ පුජ්‍යලෙක් ඔහු යාළුවෙක් සමග එකතු වී නාට්‍යයක් නිෂ්පාදනය කළා නමුත් ඔහුගේ යාළුවා රට හැර ගියා ඒ නිසා ඔහු මට ආරාධනා කළා ඔහු සමග එක් වී නාට්‍ය නිෂ්පාදනය කරන්නට ඊට පස්සේ අපි අතර සම්බන්ධයක් ඇති වුණා ඔහු Hindu භක්තිකේ මම කතෝලික දෙපාර්ශවයේම අපේ සම්බන්ධතාවයට අකමැති වුණා. අවසානයේදී අපි දෙන්නා Hindu කෝවිලකදී විවාහ වුණා. අපේ අම්මා ආවේ නැහැ. අපි විවාහ වී අලුත් කඩේ පදිංචිට ආවා. මේ අතරතුර ඔහු මගෙන් ඉල්ලීමක් කළා. සිනමාවෙන් ඉවත් වෙන්න කියා. මම සිනමාවෙන් ඉවත් වුණා 1985 දී. එදා පටන් මේ වෙනතුරු මම කිසිදු චිත්‍රපටයක රඟපෑවේ නැහැ. අපි දෙදෙනාට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව විවාහ වෙලා මහත්තයා කටාරුවල ඉන්නේ. මට මුණුපුරෙක් ඉන්නවා. පුතා විවාහ වෙලා දැන් වයස අවුරුදු 20යි. අපි පදිංචි වෙලා ඉන්නේ මාලිගාවත්තේ තට්ටු නිවාසයක. මගේ පුතයි ඔහුගේ බිරිඳයි සමග අපි දෙන්න ජීවත් වෙන්නේ. මම විවාහ වුණා කියලා කලාවෙන් සමුගත්තේම නැහැ. මගේ සැමියා සහ මම එක් වෙලා වේදිකා නාට්‍ය නිෂ්පාදනය කරන්න ගත්තා. අපට කලායතනයක් තිබුණා. එහි සභාපති මම සැමියා ලේකම් අපගේ කලායතනයේ මගින් වේදිකා නාට්‍ය ගණනාවක්ම වේදිකාගත කළා. මේ වේදිකා නාට්‍ය අතිශයින්ම ජනප්‍රිය වුණා.
दर्शन वार पहलवक विसपमन पवैत्तीमट अप दिदिनाट हैकिवुना नाट्यवल प्रधान चरित रंगपैवे मम वेदिका नाट्यवलट मगे नर्तनांग्यान इदिरिपत् किरीमट मम कटयुतु कला कोटेहेन सिंह समाजे आरंभक सामाजिकया मगे महत्या समार अवस्थावलदी सिंह समाजे विसिन अपगे नाट्य वेदिका गत करनवा एवैन लबेन मुदलत अपि सिंह समाजेटम परित्याग करनवा मगे महत्या विवाह ल्यापंच किरीमे रजिस्ट्रारवरे ओट विक्रम केला मुद्रणालयकुत् तिबुना नर्तनय मट लबुनु लोकुम आशीर्वादयक् निलियक नर्तन शिल्पिनियक नर्तन आचार्यवर्यक बिरिंदक मवक मित्तनियक लेस जीवितय देस हरी बलद्दी मम तृप्तिमत कांतावक किया मट सतुटु वेन्न पुलुवन् मगे सेमियागे सेनेहस दरुवन्गे आदरय मेद मगे सेंदय समय मम सतुटिन गिवनु मे तोरतुरु सरसविय पुवत्पते दीप्ति फोन्सेकागे लिपियक असुरेन् तुरतुरु गिना मम बंदुल के जागुड अमतक करन्नेपा सब्सक्राइब करन्न स्टूडियो जा।